දැන් රජයට සිද්ධ වුණා පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දුණු ප්‍රතිසත්ත්ව පනත අකුල ගන්න. දැන් ඇත්තටම ප්‍රධාන විපක්ෂයේ හැටියට සමගි ජන බල වේගයේ අපි අනිකුත් විපක්ෂයේ සියලුම කණ්ඩායම එකතු කරගෙන අපි පැහැදිලිවම කිව්වා පාර්ලිමේන්තුව තුළ මේ ඉදිරිපත් කළ තියෙන ප්‍රතිසත්ත්ව පනත අපි පරාජය කරනවා කියලා. ඒකට හේතු ගණනාවක් තියෙනවා. රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදීන් අයිතිය, මානව හිමිකම් මේ සියල්ල උල්ලංඝනය ආකාරයෙන් තමයි මේ පනත සකස් කරලා තිබුණේ. ඒකෙදි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පුළුවන් පුරවැසියෙක් මේ පනත යටතේ මාස 3ක් රඳවා ගන්න. ඒතර අද නියෝජ්‍ය පොලිස්පතිවරු 100කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා රට පුරා. ඉතින් ඒ නිසා මේ තත්ත්වය තුළ මර්ධනය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක ඒ තත්ත්වය අපිට පැහැදිලි. ඒ නිසා තමයි අපි කිව්වේ රටට ආරක්ෂාව සම්බන්ධයෙන් යම් පනතක් අවශ්‍යයි. නමුත් රටේ ජනතාවගේ මානව හිමිකම උල්ලංඝනය කරන ආකාරයේ පනතක් අපි විපක්ෂය හැටියට දැඩි ලෙස විරෝධේ ඒකට පෑවා. ඒ අනුව ආණ්ඩුවට සිද්ධ වුණා ඒක හකුල ගන්න. අපි කියනවා ආණ්ඩුවට නැවත වතාවක් මේ ආකාරයේ පනතක් ඉදිරිපත් කළොත් ඒකත් මේ විදිහටම හකුල ගන්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි කියනවා විපක්ෂෙත් සමග සාකච්ඡා කරලා රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, ඒ වගේ මානව හිමිකම ආරක්ෂණය වෙන ආකාරයේ පනතකට අපි ලෑස්ති සාකච්ඡා කරන්න කියන එක අපි ආණ්ඩුවට පැහැදිලිව කියන්න කැමතියි. ඔව්, ඇත්තටම ප්‍රධාන විපක්ෂය හැටියට සමගි ජන බල වේගය අපේ විපක්ෂ නායකතුමාගේ ප්‍රධානත්වයෙන්, ඒ වගේම අනුකුත් පක්ෂවල සහභාගිත්වයෙන් අපේ පක්ෂ ගණනාවක් මේකට සහභාගි වෙනවා. වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය කියන නමින් අපි හෙට දින දැවැන්ත මැයි රැලියක්, ඒ වගේම පෙළපාලියක් ඒ ගුණසිංහ ක්‍රීඩාංගණයේදී අපි පවත්වනවා. මේකට ජන ගඟක් ලක්ෂ ගානක සෙනඟක් මේකට පැමිණීමට නියමිතයි. කොළඹ විතරක් නෙමෙයි හැම ප්‍රදේශයෙන්ම මේ කම්කරු දිනයේ සමරන්න විශාල පිරිසක් සහභාගි වෙනවා. දැන් මේකදී අපි පැහැදිලිවම කියනවා අද කම්කරුවගේ අයිතිය, කම්කරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් අද නොයෙකුත් බාධා ගණනාවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒවා ආරක්ෂා කරගන්න ඒ වගේම සමගි ජන බල වේගය හැටියට ප්‍රධාන විපක්ෂය හැටියට දැවැන්ත මැයි රැලියක් පවත්වලා මේ වැඩබිම ඇරඹෙන මව්බිම අරගලය අපි මැයි මාසයේ පළවෙනිදා මැයි දිනේදී ඒ ගුණසිංහ කියන්නේ කම්කරු නායකයෙක්. ඒ කම්කරු නායකයාගේ නම තියෙන ක්‍රීඩාංගණයෙම අපිට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි දැන් පොදු ජන සන්ධානය දැන් කියනවා ලොකුවට අපි මැයි දිනක් තියෙනවා කියලා. අපි දන්නවා දැන් මාස ගණනාවකට ඉස්සල්ලා පොදු ජන සන්ධානයේ මන්ත්‍රීලාට පාරට වහින්න බැරුව හිටියේ. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරයා කරපු වැඩපිළිවෙල තුළ පොදු ජන සන්ධානයේ මන්ත්‍රී කෙනෙකුට පාරට වහින්න බැරුව හිටියා. ඒ අය ගොවියට රසායනික පොහොර තානාන් කිරීම තුළ බොජ්ජර සන්ධානයේ මන්ත්‍රීලාට ගමට යන්න බැරුව හිටියා. ඒ විතරක් නෙමෙයි අරගලය තුළ මේ අයට විශාල ඒ කියන්නේ මේ සියලු දෙනා සැඟවිලා හිටියේ. ඉතින් ඒ නිසා අපි කියනවා අද මේ අය මේ මැයි දිනයක් ලොකුට කරන්න ලෑස්ති වුණාට මේ රට බංකොලොත් කරන වැඩපිළිවෙලට මේ සියලු දෙනාම සම්බන්ධයි. ගෝඨාභය රාජපක්ෂත් එක්ක මේ රාජපක්ෂ පවුල් පාලනේ තමයි මේ රට බංකොලොත් කරේ. අද ඒ නිසා පොදුජන සන්ධානයේට ලොකු ප්‍රශ්න ගණනාවක් ඇති වෙලා තියෙනවා. දැන් ඊළඟ මේකට නායකත්වය දෙන්නේ කවුද? දැන් රාජපක්ෂ කියන නම දැන් මේ රටේ ජනතාවට එපා වෙලා තියෙනවා. ඒ නිසා පොදුජන සන්ධානයේ මොනවා කතා කරත් අද රටේ ජනතාව පොදුජන සන්ධානයේත් එක්ක එකතු වෙනවද කියන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. නෑ, ඇත්තටම ඒක තමයි අපි කිව්වේ. පැහැදිලිවම රජය කම්කරු ජනතාවට පීඩාකාරී පීඩාවල් ගණනාවක් ගෙනලා තියෙනවා. දැන් විශේෂයෙන්ම රාජපක්ෂ පවුල් පාලනය තුළ මේ රටේ රැකියා කරන ලක්ෂ ගණනාවක රැකියාව නැතිලා තියෙනවා. දැන් මේ වෙනකොට කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ගණනාවක් වෙහිලා තියෙනවා. ඉතින් ඒවයි වැඩ කරපු විශේෂයෙන්ම කම්කරුවන් අද ලක්ෂ ගණනාවක් ගෝඨාභය රාජපක්ෂගේ රජය තුළ රැකියා අහිමිලා තියෙනවා. වර්තමාන රජයටත් තව හැකියාවක් ලැබිලා නැහැ. මේ අහිමිච්චි රැකියා ලබා දෙන ක්‍රමවේදය මොකක්ද? ඒ අහිමිච්චි රැකියා නැවත ඇති කරන වැඩපිළිවෙල මොකක්ද? අද කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා ඉස්සරහට අරයි යන වැඩපිළිවෙල මොකක්ද? මේ එකකටවත් පිළිතුරක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා
පොද්ධන සන්ධානයට මේ මැයිදිනේ කම්කරුවෝ ලක්ෂ ගන්නාවක රැකියා අහිමි කරලා මේ ආර්ථික කඩාදාල බංකොලොත් කරලා මෙයාලට මැයිදිනේ හමරන්ඩ හැකියාවත් තියෙනවද කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. දැන් ආණ්ඩුව මේ වෙන විට බලන්නේ මොකද්ද? දැන් මේ විශාල ප්‍රමාණයක් මේ බංකොලොත් භාවය තුළ රටේ ජනතාව රැකියා අහිමිලා තියෙනවා. ඒත් එක්කම උද්ඝෝෂණ ඒ වගේම ජනතාවගේ අයිති දැනුම් පාර්ට් බහිනක වළක්වන්න අද නොයෙකුත් ආකාරයේ පනත් ගෙනවා. දැන් ප්‍රතිසස්ස පනත පාර්ලිමේන්තුවට ගෙනා මේ අරමුණ ඇතුව. නමුත් ආණ්ඩුවට සිද්ධ වුණා විපක්ෂයේ බලකිරීම තුළ රටේ ජනතාව විරෝධය තුළ ඒක හකුල ගන්න. ඉතින් ඒ නිසා ආණ්ඩුවට පුළුවන්ද මැයිදිනයක් සමරන්න රටේ කම්කරුවන් පාලනය කරන්න කම්කරුවන් මර්ධනය කරන්න පාර්ලිමේන්තුවට පනත් ගේන ගමන් ආණ්ඩුවට පුළුවන් මැයිදිනයක් සමරන්න කියන තමයි අපිට අහන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.